වරු 8 විනාඩි 2යි ඔබ ස්වදේශීය සේවය සමගින්. ධර්මානුශාසනාව. අද දේශකයාණන් වහන්සේ මාවනැල්ල කන්දිවත්ත සම්බුදු වෙහෙර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක විපස්සනා කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද යට්ටෝගොඩ ධම්මාලෝක ස්වාමින්ත්‍රයන් වහන්සේ. සදහෙවතුනි, විනය පිටකේ පරිවාර පාළියේ සේකියා ධර්ම ඇසුරින් විධිමත් ආහාර පරිභෝජනය පිළිබඳව බුදුදහමේ ඉගැන්වීම පිළිබඳවයි අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි පන්සිල් සමාදන් වීමට පෙර නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං. ආමපහන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කධං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
සද්ධම්ම සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉමේකෝ පනායස්මතෝ සේකියා ධම්මා උද්දේසං ආගච්ඡන්ති. සක්කච්ඡං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛාකරණීයා. පත්ත සංඤේ පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛාකරණීයා. සමසූපකං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛාකරණීයා. සමතිත්තිකං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛාකරණීයාති. උතුම් ශ්‍රී සද්ධර්මය ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි ආගමික අංශය මගින් විසිරුවා හරිනු ලබන සද්ධර්ම දේශනා මාලාවෙහි තවත් එක් උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි මේ පින්වන්ත පිරිස මේ අවස්ථාවේදී සැදී පැහැදී සිටින්නේ. ලෞතුරා තථාගත භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා 45 වසක් පුරාවටම සත්වහිතානුකම්පාවෙන් යුක්තව කාමරූප අරූප කියන ත්‍රිවිධ ලෝක වාසීනගේ උතුම් සැනසille වෙනුවෙන් තමයි ඒ උත්තරීතර සැනසillක් ගෙන දෙන උතුම් ශ්‍රී සද්ධර්මය අනුශාසනා කොට වදාළේ. තථාගතයන් වහන්සේ ලෝකයාගේ හිතසුව පිණිස මේ උතුම් වූ දර්ශනය ධර්මය සහ විනය ලෙසින් තමයි අනුශාසනා කළේ. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව සූත්‍ර ධර්ම ලෙසින්, එවැගේම විනය ධර්ම ලෙසින්, අභිධර්මය ලෙසින් පිටක තුනක් අලලා අපි කතා කරනවා. සූත්‍ර, විනය, අභිධර්ම කියන ත්‍රිපිටකයට සමගාමීව භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ධර්මය, මේ උතුම් වූ විනය ලෝක සත්වයන්ගේ සැනසille වෙනුවෙන් අනුශාසනා කළා. තථාගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා දේශනා කොට වදාරනවා, මහණෙනි, මේ ධර්මය හා විනය විවෘත වූ විටයි බබලන්නේ. වැසුනොත් නොබබලවයි කියලා බුදුන් වහන්සේ දේශනා කොට වදාළා. එසේනම් මේ භාග්‍යවතුන් වහන්සේ ධර්මය ලෙසින් අනුශාසනා කොට වදාළ
ස්ෘත්‍ර දේශනා සහ අභිධර්මීය දේශනා පිංගතුනේ අපි මනාකොට අවබෝධ කරගන්නට අවශ්‍ය කරනවා. ඒ වගේම තමයි බුදු කෙනෙක් ලෝකයට ජනිත වෙලා අනුශාසනා කොට වදාළ විනය රකින්නට ඕන. අපට පුළුවන්කමක් නැහැ මේ විනය ප්‍රතික්ෂේප කරන්නට. විනයෝ නාම සාසනස්ස ආයෝ කියලයි බුදුන් වහන්සේ අනුශාසනා කරන්නේ. මේ උතුම් වූ නෛර්යානික සම්බුද්ධ ශාසනයෙහි ආයුෂය හැටියට විනය භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාහරලා තිබෙනවා. එසේනම් තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ උත්තරීතර දර්ශනය සෝබාධමේ පරම සත්‍යයක් ලෙසින් අනුශාසනා කරනවා. මෙන්න මේ ධර්මය විපස්සනා නුවණ මුල් කරගෙන සෝබාධමේ පරම සත්‍යයක් ලෙසින් චිත්ත චෛතසික ධර්මතාවයන්ට යටත්ව අවබෝධ කරගත්තොත් අපට පුළුවන්කමක් ලැබෙනවා මගඵල නුවණින් සදාතනිකවම සැනසille ලබන්නට. ඒ වගේම මේ ධර්මය අවබෝධ කරගන්නට අපට විනයත් අවශ්‍ය කරනවා. ධර්ම විනය දෙක සමගාමීව එකටයි අපි කතා කරන්නේ. ඒ නිසා මෙන්න මේ ධර්ම විනය තුල අන්තදෘෂ්ටි තිබෙන්නට බෑ. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම විනය තුල අන්තදෘෂ්ටි නැහැ කියලයි අනුශාසනා කරන්නේ. මේ ධර්ම විනය එමත් නැතිනම් සූත්‍ර විනය අභිධර්ම කියන මේ උතුම් දේශනා සිදු කළේ අන්තදෘෂ්ටි නැති තැමිනි. අන්තදෘෂ්ටි නැති තැනින් භාග්‍යවතුන් වහන්සේ මැදුම් පිළිවෙතට අනුවයි මේ ධර්ම විනය දෙක අනුශාසනා කොට වදාළේ. සෑම සූත්‍රයක්ම සෑම අභිධර්මයක්ම ඒ වගේම සෑම විනය කරුණක්ම පවතින්නේ මධ්‍යම ප්‍රතිපදාවට යටත්වයි, මැදුම් පිළිවෙතට අනුවයි. සියල්ලටම පින්වතුනේ සිතයි මූලික වන්නේ. චිත්ත චෛතසික මූලිකවයි සියලු ධර්මතාවයන් සිදුවන්නේ. මේ උතුම් ධර්ම විනය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හරියට මහසාගරය වගේ කියලා. ධර්මය සිත මූලිකව දකින දෙයක්. ඒ වගේම විනයත් සිත මූලිකව කරන දෙයක් හැටියට බුදුන් වහන්සේ දේශනා කරනවා. බාහිර මට්ටමින් අපි මේ විදිහට හිතුවොත් ගසක කොළයක් කැඩීම විනයට පටහැනි කියලා අපි කතා කරනවා. කුද්ධානුකුද්ධක ශික්ෂාපදයක් ලෙස බුදුන් වහන්සේ මේ ශික්ෂාපදේ අනුශාසනා කරලා තිබෙනවා. ඒ වගේම මුදල් පරිහරණය කරන්නට එපා කියලා ශික්ෂාපදයක් අනුශාසනා කරලා තිබෙනවා. මෙන්න මේ විදිහට බාහිර වශයෙන් අපි මෙහෙම කතා කළාට මේ හැම දෙයක්ම චිත්ත චෛතසික මට්ටමින් තමයි සිදුවන්නේ. මේ හැම දෙයකටම චිත්ත චෛතසික තමයි ප්‍රධාන වන්නේ. හදවතට එකඟව චිත්ත චෛතසික මට්ටමින් විනය රකින්නවා නම් පින්වතුනේ ඒක ලෝකෝත්තර විනයක් බවට පත් වෙනවා. ඇසට පෙනෙන ලෝකයෙන් විනයක් පනවලා බලන්නට එපා. විනයක් පැනෙව්වේ ශාසනයේ ආරක්ෂාවට, පුද්ගලයෙකුගේ ආරක්ෂාවට නෙමෙයි, තථාගත ලෝකෝත්තර ධර්මයේ ආරක්ෂාවට තමයි බුදුන් වහන්සේ ලෝකයාගේ හිතසුව පිණිස විනයක් අනුශාසනා කොට වදාළේ. ඒ නිසා මේ දේශනාවෙහි මාතෘකාවට අනුගත වෙමින් මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
මේ ආයතනය මගින් අපට ලබා දීලා තිබෙන මාතෘකාව තමයි විනය පිටකයේ පරිවාර පාළියේ සඳහන් සේකියා ධර්ම ඇසුරු කොටගෙන විධිමත් ආහාර පරිභෝජනය පිළිබඳව බුදුදහමේ ඉගැන්වීම් මොනවද කියන කරුණු මුල් කරගෙන ධර්මානුශාසනාව පවත්වන්නටයි කියන කාරුණික සිහිපත් කිරීම අපට සිදු කරන්නට යෙදුණා. මෙතනදි මේ ආහාර අනුභවය පිළිබඳව තමයි අපට කතා කරන්නට වෙන්නේ. සිහිනුවන ප්‍රධානව, එවැගේම ප්‍රත්‍යාවේක්ෂ ඥානය ප්‍රධානව, සේකියාවලට අනුව දන්වලඳන්නේ කොහොමද කියන කරුණු ටික පිළිබඳව මේ ධර්මානුශාසනාවෙන් විග්‍රහ කරලා ඔයත්තන්ගේ අවබෝධය පිණිස, පහසුව පිණිස අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, සාමණේර ප්‍රශ්නයේදී ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටිතික, පළමු නම කුමක්ද? සබ්බේ සත්තා ආහාරට්ටිතික, සියලු සත්වයන් ආහාර මත යැපෙන්නේය කියලයි පළමු කොටම බුදුන් වහන්සේ දේශනා කරන්නේ. එසේනම් මේ විශ්වයට ජනිත වන්නා වූ සියලුම සත්වයන්ට ආහාරය මූලික අවශ්‍යතාවයක්. මේ ආහාරය ලබා ගන්නා වූ පිළිවෙලක් තිබෙනවා. මේ ආහාරය වළඳන නැත්නම් පරිභෝජනය කරන ආකාරයක් තිබෙනවා. අනිත් ආකාරය පිළිබඳවයි බුදුන් වහන්සේ මේ සේකියා ධර්ම මුල් කරගෙන, දන්වැළඳීමේ සිකපදය මුල් කරගෙන මේ දන් වළඳන ආකාරය පිළිබඳව තමන්ගේ ශ්‍රාවකව භික්ෂූන් වහන්සේලාට අනුශාසනා කරන්න. මෙතනදී මහණෙනි කියලා ආමන්ත්‍රණය කළාට පිඟතුනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම විනය අනුශාසනා කරන්නේ. උබතෝ සංඝයාට පමණක් නොවේ, උපාසක උපාසිකා කියන දෙපිරිසටත් මේ ධර්මතාවයන් උපකාරී වෙනවා තමන්ගේ ජීවිතය වැඩදායී අන්දමින් පවත්වා ගන්නට, ඒ වගේම හික්මීම සංවරකම ඇති කර ගන්නට. දැන් බුදුන් වහන්සේ විනය පිටකය තුලින් අනුශාසනා කරනවා අපි කොහොමද ආහාරයක් වළඳන්නේ. මෙතනදී මේ පිණ්ඩපාත ප්‍රාතිමෝක්ෂය ප්‍රත්‍යාවේක්ෂාව අපට මුලින්ම වැදගත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ එතනදී මේ ප්‍රත්‍යාවේක්ෂාව පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් අනුශාසනා කරනවා. පටිසංඛා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි, නේවධවාය නමධාය නමණ්ඨනාය න විභූෂනාය යාවදේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය විහිංසූප රතියා බ්‍රහ්මචරියා නුග්ගහාය ඉති පුරාණංච වේදනං පටිහංකාමි, නවංච වේදනං න උප්පාදෙස්සාමි, යාත්‍රාච මේ භවිස්සති අනවජ්ජතාච පාසු විහාරෝ චාතී කියලා මේ දන් වළඳන අවස්ථාවේදී ප්‍රත්‍යාවේක්ෂා කරන ආකාරය බුදුන් වහන්සේ මෙන්න මේ ආකාරයට දේශනා කොට වදාලා. පින්වත් මහණෙනි, නුවණින් යුක්තව ප්‍රත්‍යාවේක්ෂා කොට පිණ්ඩපාතය වළඳන්න කියලා අනුශාසනා කරනවා. මේ පිණ්ඩපාතය ලය ක්‍රීඩා පිණිස නොවේ, පුරුෂ මදය වඩනු පිණිස නොවේ, සැරසීම සඳහාද නොවේ, සිරුර පැහැපත් කරගනු පිනිස්සද නොවේ, ශරීරයත් ජීවිතයත් පවත්වා ගනු පිණිසයි, බඩගිනි වේදනා නසනු පිණිසයි, බඹසර රකිනු පිණිසයි, පැරණි බඩගිනි වේදනාද අලුත් බඩගිනි වේදනාවද නූපදවමි, නුසුදුසු සෙවීම් දුරුකොට දැහැමින් සෙමින් උපන් බැවින්
නිවැරදි බවද පමණ දැන ආහාර වැළඳීමෙන් සුවසේ විසිය හැකි යනුවෙන් ප්‍රත්‍යාවේක්ෂා කළ යුතුයි කියලා බුදුන් වහන්සේ අනුශාසනා කොට වදාලා. මේ ශරීරය, මේ කය ධාතු මාත්‍රයක් ලෙසින් නුවණින් දකින්න කියලා අනුශාසනා කරනවා. ඒ වගේද ලබා ගන්නා වූ ආහාරයද ධාතු මාත්‍රයක් ලෙසින් නුවණින් දකින්න කියලා අනුශාසනා කරනවා. මේ කය ධාතු මාත්‍රයක්, ආහාරයද ධාතු මාත්‍රයක්, ධාතු මාත්‍රයක් ධාතු මාත්‍රයක් සමග එක්වන බව සිහිනුවණින් යුතුව දැනගනිමින් හික්මෙමින් ආහාරය වැළඳිය යුතුයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ පිඟතුනේ විනය පිටකේ මේ උතුම් අවවාද සමුදාය ශික්ෂාව භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කොට වදාළේ. ඒ වගේම තමයි ඕවාද ප්‍රාතිමෝක්ෂේ තුන්වන ගාථාවේ සඳහන් වෙනවා මත්තඤ්ඤුතාච බත්තස්මින් කියලා. ආහාරයේ පමණ දැන වළඳන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එසේනම් පිංගතුනේ මෙන්න මේ කරුණුත් සිහිපත් කරමින් විනය පිටකේ පරිවාර පාළියේ සේකියා ධර්ම ඇසුරු කොටගෙන කොහොමද අපි විධිමත් ආහාර පරිභෝජනය පිළිබඳව බුදුදහමේ උගන්වලා තිබෙන ආකාරයට මේ දන් වළඳන ශික්ෂාව ප්‍රගුණ කරන්නේ කියන ධර්ම කරුණුවලට අනුගත වෙමින් අපි ටිකක් විමසලා බලමු, සොයා බලමු බුද්ධ නියමයට අනුව, බුදුරජාණන් වහන්සේගේ විනයට අනුව කොහොමද මේ ආහාර අනුභවය සිදු කරන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ මේ සේකියා ධර්මවලින් මුලින්ම අනුශාසනා කරනවා ඉමේකෝ පනාය අස්මතෝ සේකියා ධම්මා උද්දේසං ආගච්ඡanti. මෙන්න මේ සේකියා ධර්ම නිසියාකාරයෙන් පිළිපදින පිළිවෙත ගැන බුදුන් වහන්සේ දේශනා කළා. පිළිපැද්දේ නැත්නම් මේක වරදක් හැටියට පෙන්වලා තිබෙනවා, ඇවතක් හැටියට පෙන්වලා තිබෙනවා, දුකුලා ඇවැත්වේ කියලා විනයෙහි සඳහන් වෙනවා. එසේනම් මේ දන් වැළඳීමේ ශික්ෂාව අතර, ඒ සිකපද අතර පිඟතුනේ පළමු කොටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසටම භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහටයි සේකියා ධර්ම අනුශාසනා කරලා තිබෙන්නේ. සක්කච්ඡං පිණ්ඩපාතං පටිග්ග හෙස්සාමීති සික්ඛාකරණීය. පත්තසඤ්ඤී පිණ්ඩපාතං පටිග්ග හෙස්සාමීති සික්ඛාකරණීය. සමසූපකං පිණ්ඩපාතං පටිග්ග හෙස්සාමීති සික්ඛාකරණීය. සමතිත්තිකං පිණ්ඩපාතං පටිග්ග හෙස්සාමීති සික්ඛාකරණීය කියලා පළමුවෙන්ම මේ පිණ්ඩපාතය නැත්නම් මේ භික්ෂාව දානය පිළිගන්නා ආකාරය පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ පළමු කොටම පැහැදිලි කරන්නේ. සිහි එලවා භික්ෂාව පිළිගනිමි කියන චේතනාවෙන් යුක්තව මේ දානය ආහාරය භික්ෂාව පිළිගත යුතුයි කියලා දේශනා කරනවා. එහෙනම් අපි මේ ආහාරය පිළිගන්නට ඕනේ සිහිනුවණින් යුක්තව, සම්පජඤ්ඤ පබ්බයට අනුකූලව. මෙන්න මේ දානය නැත්නම් ආහාරය භික්ෂාව පළමු කොටම සිහියට ප්‍රධාන තැනක් දීලා පාත්‍රා ධාතුන් වහන්සේට පිළිගත යුතුයි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්වතුනි, පාත්‍රයට යොමු කළ සිත් ඇතිව මේ භික්ෂාව පිළිගන්නේමි කියලා අදිෂ්ඨාන කළ යුතුයි කියලා දේශනා කරනවා. නම් පාත්‍රයේ දෙස බලාගෙන යටට හෙළූ ඇස් ඇතිව අර සිහිනුවණින් යුක්තව අර භික්ෂාව නැත්නම් දාණය පාත්‍රයට පිළිගන්නට ඕන.
ඊළඟට බතට සරිලන පරිදි සූප ව්‍යංජන ඇතිව මේ දාණය පිළිගත යුතුයි කියලා දේශනා කරනවා. අපි ක්‍රමානුකූලව ලබා ගන්නා වූ බද්ධාණයට සරිලන ආකාරයෙන් තමයි ව්‍යංජන පිළිගත යුතු වන්නේ. ඊළඟට ඒ පාත්‍රයට දාණය නැත්නම් මේ භික්ෂාව පිළිගන්නා විට පාත්‍රය මුව විට යට රේඛාව හා සමව පිරුණු ආකාරයෙන් මේ දාණය පිළිගන්නට ඕනෑ කියලා ඒ විනය පිටකයේ සේකියා ධර්මවල මුලින් සඳහන් වෙනවා. පින්වතුනි, මේ පාත්‍රයට දාණය පිළිගන්නකොට පාත්‍රයේ ඇතුලේ යම් රේඛාවක් තිබෙනවා. ඒ දාණය පිළිගන්න රේඛාව තමයි බුදුන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. මේ පාත්‍රයේ රේඛාවට ඉහළින් අපට දාණය පිළිගන්න අයිතියක් නැහැ. ඒ රේඛාවට යටත්ව තමයි දාණය පිළිගන්නට අවශ්‍ය කරන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, සක්කච්ඡං පිණ්ඩපාතං බුඤ්ජිස්සාමීති සික්ඛාකරණීයා. පත්තසඤ්ඤේ පිණ්ඩපාතං බුඤ්ජිස්සාමීති සික්ඛාකරණීයා. සපධානං පිණ්ඩපාතං බුඤ්ජිස්සාමීති සික්ඛාකරණීයා. සමසූපකං පිණ්ඩපාතං බුඤ්ජිස්සාමීති සික්ඛාකරණීයා. න තූපතෝ ඕමද්දිත්වා පිණ්ඩපාතං බුඤ්ජිස්සාමීති සික්ඛාකරණීයා. න සූපං වා භංජනං වා ඕදනේන පටිච්ඡා දෙස්සාමීති භියෝ කමත්‍යං උපාදායාති සික්ඛාකරණීයා. න සූපං වා ඕදනං වා අත්තනෝ අත්ථාය විඤ්ඤාපෙත්වා බුඤ්ජිස්සාමීති සික්ඛාකරණීයා. න උජ්ජාන සන්ධි පරේසං පත්තං ඕලෝකෙස්සාමීති සික්ඛාකරණීයා. නාති මහත්තං කබලං කරිස්සාමීති සික්ඛාකරණීයා. පරිමණ්ඩලං ආලෝපං කරිස්සාමීති සික්ඛාකරණීයා. මෙන්න මේ විදිහට සේකියා ධර්මවල ඊළඟට පිළිගත්තා වූ දාණය වළඳන ආකාරය පිළිබඳව දේශනා කරනවා. සිහිනුවණින් යුක්තව මේ දාණය නැත්නම් භික්ෂාව වැළඳිය යුතුයි කියලා පළමු කොටම අනුශාසනා කළ අර ප්‍රත්‍යාවේක්ෂ ඥාණය මුල් කරගෙන සිහිය ප්‍රධානව දාණය වළඳන්නට ඕන. ඊළඟට පාත්‍රයට යොමු කළ සිත් ඇතිව දාණය වළඳන්නට ඕනේ. වටපිට බල බලාපි දන් වළඳන්නේ නැහැ. සිහිය ප්‍රධානව පාත්‍රයට යොමු කළ ඇස් ඇතිව තමයි දාණය වළඳිය යුතුවන්නේ. ඊළඟට මේ දාණය නැත්නම් මේ පිණ්ඩපාතය වළඳන්නට ඕනේ පිළිවෙලින්. පිළිවෙලකට තමයි ඒ දාණය වළඳිය යුතුවන්නේ. ඊළඟට බතට සෑහෙන තරම් වන ආකාරයට සූප සමග බත් ව්‍යංජන අනා ගැනීමේදී මිශ්‍ර කර ගැනීමේදී අර බතට සෑහෙන ප්‍රමාණයට තමයි අපි සූප නැත්නම් ව්‍යංජන එකට අනාගෙන මේ භික්ෂාව වළඳන්නේ. ඒ වගේම මුදුනින් අනානා ආහාරය අපි වළඳන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ව්‍යංජන හෝ බත්තෝ අපි රෝගාතුරව සිටින අවස්ථාවේදී යම් ප්‍රමාණයක් ඉල්ලලා වළඳන්නට පුළුවන්. නමුත් නිරෝගී කෙනෙකුට අයිතියක් නැහැ පින්වතුනේ මේ සූප හෝ බත් ඉල්ලලා වළඳන්න. ඒක විනේ සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම තරහ සිත් ඇතිව දානි වළඳන්නට එපා කියලා සේකියා ධර්මවල සඳහන් කරලා තිබෙනවා. කිපුන සිතින් යුක්තව අර පාත්‍රයේ දෙස බලමින් දන් වළඳන්නේ නැහැ. ඒ වගේම තමයි ඊතා මහත් කොට මොනර බිජුවට
සමානව විශාල ලෙස බත්ගුලි සකස් කරමින් වළඳන්නේ නැහැ. ඒ වගේම තමයි බත් පිඩු කටලා කුඩාවට පිඩු කරලා තමයි වළඳන්නට අවශ්‍ය කරන්නේ. මෙන්න මේ විදිහට දන් වැළඳීමේදී හික්මිය යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ සේකියා ධර්ම වල මේ දන් වැළඳීමේ සිකපදයට සමගාමීව විනයට සමගාමීව ඒ ධර්මතාවන් පැහැදිලි කරලා තිබෙනවා. මෙන්න මේ ආකාරයට බුද්ධ දේශනාවට අනුගත නොවනවා නම් යම්කිසි ඇත්තෙක් එතනදි පින්වතුනේ ඇවතක් සිදුවන බව, වරදක් සිදුවන බව බුදුන් වහන්සේ දේශනා කළා. මේක දුකුලා ඇවත් වෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි ඊළඟට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා න අනාබඨේ කබලේ මුඛද්වාරං විවරිස්සාමීති සික්ඛාකරණීය න බුඤ්ජමානෝ සබ්බං හත්තං මුකේ පක්කිපිස්සාමීති සික්ඛාකරණීය න සකබලේන මුකේන බ්‍යාහරිස්සාමීති සික්ඛාකරණීය පින්දුක්කේපං බුඤ්ජාමීසි සික්ඛාකරණීය න කබලා වච්ඡේදකං බුඤ්ජිස්සාමීති සික්ඛාකරණීය න අව ගණ්ඩකාරකං බුඤ්ජාමීසි සික්ඛාකරණීය න හත්ත නිද්දුනකං බුඤ්ජිස්සාමීති සික්ඛාකරණීය න සිත්තාව කාරකං බුඤ්ජිස්සාමීති සික්ඛාකරණීය න ජීවා නිච්චාරකං බුඤ්ජිස්සාමීති සික්ඛාකරණීය න චපුචපු චාරකං බුඤ්ජිස්සාමීති සික්ඛාකරණීය කියලා. බත්පිඩ මුවට අරගෙන වළඳන අවස්ථාවේදී බත්පිඩ මුව ළඟට ගෙන යන්නට කලින් මුඛය විවර නොකළ යුතුයි කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒ වගේම වළඳන අවස්ථාවේදී තමන්ගේ අත සම්පූර්ණයෙන්ම මුඛය ඇතුළට දමා ගන්නට එපා කියලා අනුශාසනා කරලා තිබෙනවා. ඒ වගේම තමයි ආහාරය මුව තුළ තිබියේදී කතා කරන්නට හොඳ නෑ කියන එක. ආහාරය මුව තුළට වීසි කරනවා නම් අන්න ඒ දේ නොකළ යුතුයි කියලා බුදුන් වහන්සේ දේශනා කළා. ඊළඟට මේ බත්පිඩ මුවින් කඩ කඩා වළඳන්නට එපා කියලා අනුශාසනා කළා. ඒ වගේම වඳුරන් මෙන් මේ ආහාරය හක්කේ තබාගෙන වළඳන්නට එපා කියලා අනුශාසනා කළා. තමන්ගේ අත ගසා දමමින් වැළඳීම සුදුසු නැහැ කියලා අනුශාසනා කළා. ඒ වගේම මේ බත්හුළු විසුරුවමින් වළඳන්නට එපා කියලා අනුශාසනා කළා. දිව එළියට දම දමා දානය වළඳන්නට එපා කියලා අනුශාසනා කරනවා. ඒ වගේම තලු ගසමින් මේ දානය භික්ෂාව වළඳන්නට එපා කියලා බුදුන් වහන්සේ දේශනා කරලා මෙන්න මේ ආකාරයට හික්මිය යුතුයි කියලා ඒ විනය පිටකේ සේකියා ධර්ම ඇසුරෙන් දන් වළඳන ආකාරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. එසේනම් මේ හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ අර සිහිය ප්‍රධානව එළඹ සිටි සිහියෙන් යුක්තව ප්‍රත්‍යාවේක්ෂ ඥාණයට මුල් තැනක් දීලා සති සම්පජඤ්ඤයෙන් යුක්තව මේ දන් වළඳන ආකාරය පිළිබඳවයි අනුශාසනා කරන්න. මෙන්න මේ විදිහට හික්මුණොත් පින්වතුනේ අන්න ඒක අපට ධර්මය අවබෝධ කරගන්නට පවා උපකාරී වන බව තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළා. ඊළඟට අනුශාසනා කරනවා න සුරුසුරු කාරකං
බුංජිස්සාමීති සික්ඛාකරණීය. න හත්ත නිල්හේකං බුංජිස්සාමීති සික්ඛාකරණීය. න පත්ත නිල්හේකං බුංජිස්සාමීති සික්ඛාකරණීය. න ඔට්ට නිල්හේකං බුංජිස්සාමීති සික්ඛාකරණීය. න සාමිසේන හත්තේන පානීය තාලකං පටිග්ගහෙස්සාමීති සික්ඛාකරණීය. න ගසිත්තකං පත්ත ධෝවනං අන්තරගරේ ජඩ්ඩෙස්සාමීති සික්ඛාකරණීය කියලා භාග්‍යතුන් වහන්සේ අවසාන වශයෙන් මේ දන්වළඳන සිකපද පිළිබඳව දේශනා කරනවා. දානෙ වළඳන කොට සුරුසුරු යන හඬ නගමින් දානෙ වළඳන්න එපා කියන තැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම දානෙ වළඳන කොට යම්කිසි භික්ෂුවක් හෝ වේවා භික්ෂුණියක් හෝ වේවා උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසෙන් යම් කෙනෙක් හෝ වේවා තමන්ගේ අත ලෙවකමින් දානය වළඳනවාද දානය පරිභෝජනය කරනවාද මෙන්න මෙතනදිත් අත ලෙවකමින් ආහාර වළඳන්නට එපා කියන ශික්ෂාපදය භාග්‍යතුන් වහන්සේ පණවා වදාලා. එවගේම තමන්ගේ ඇඟිලි වලින් පාත්‍රය සූරමින් දානි වළඳන්න එපා කියලා බුදුන් වහන්සේ දේශනා කළා. එවගේම තම දිවෙන් පිටි තොල් ලෙවකමින් දානය වළඳන්නට එපා කියන ශික්ෂාපදය බුදුරජාණන් වහන්සේ පණවා වදාලා. එවගේම ඉඳුල් තැවරුණ අතින් පෙම්බාජනය අල්ලන්නට එපා කියන තැන පිළිගන්නට එපා කියන තැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එවගේම තමයි ඉඳුල් සහිත මේ පාත්‍රය සෝදපු වතුර කිසි දවසක ඇතුළු ගමෙහි දමන්නට එපා කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දන්වැළඳීමේ ශික්ෂාපද අනුශාසනා කරන තැනේදී විනය පිටකේ සේකියා ධර්ම ඇසුරු කොටගෙන මේ ගත කරන ජීවිතය නිසියාකාර සැලැස්මකට අනුව පවත්වා ගන්නට උපකාරයක් වන ලෙසින් භාග්‍යතුන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම පින්වතුනේ අනුදැන වදාලා. එසේනම් අපි මෙන්න මේ ආකාරයෙන් සංවර විය යුතුයි, හික්මිය යුතුයි. මේ සංවර වීම හික්මීම තමයි භාග්‍යතුන් වහන්සේ විනය හැටියට අනුශාසනා කොට වදාළේ. ඔය සේකියා ධර්මවලින් දන්වළඳන සිකපදය මුල් කරගෙන අනුශාසනා කොට වදාළ ඒ ශික්ෂාපද කීපය පිළිබඳවයි මා සිහිපත් කරන්නට යෙදුනේ. නමුත් පින්වතුනේ බුදුරජාණන් වහන්සේ පාසිවුරු පොරවනකොට එවගේම ගමනක් බිමනක් යන විට වැසිකිලි කැසිකිලි කරන අවස්ථාවේදී පවා හික්මවිය යුතු ආකාරය සේකියා ධර්ම ප්‍රධානව විනය පිටකය තුලින් මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස අරඹයාම අනුශාසනා කළා. එසේනම් අපි තථාගත බුදු කෙනෙක් ලෝකයට ජනිත වෙලා අනුශාසනා කොට වදාළ මේ විනය ධර්මයන් තමන්ගේ ජීවිතයට එකතුපාදා කරගෙන කය වචනය සංවර කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උත්තරීතර ධර්මය විදර්ශනා ප්‍රඥාවෙන් නුවණින් අවබෝධ කරගෙන මේ ගෞතම සම්බුදු සසුන තුලදීම සුඛ ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට උත්සාහයක් දරනවද අන්න එතනදී පින්වතුනේ
තථාගත ධර්මයට අනුගත වෙමින් මැදුම් පිළිවෙතට අනුගත වෙමින් අපට පුළුවන්කමක් ලැබෙනවා මේ උතුම් වූ නෛර්යානික සම්බුදු සසුන තුල තථාගත ශ්‍රාවකයෙක් බවට පත්වන්නට. භාග්‍යවතුන් වහන්සේ සෑම තැනකදීම ධර්මය හා විනය අනුශාසනා කොට වදාළේ සන්තාණයට අනුගත වෙමි. මේ චිත්ත චෛතසික ධර්මතාවයන්ට අනුගත වෙමි. ලෝකේ සිදුවන සෑම ක්‍රියාවකටම මූල හේතුව හැටියට මේ සන්තානගත හේතුව තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. හැම දෙයක්ම කරන්නේ මනස ප්‍රධානව. මනෝපුබ්බංගමා ධම්මා. මනස ප්‍රධානවයි ලෝකේ හැම සියලු ධර්මතාවයක්ම සිදුවන්නේ. එනම් මෙතනදී විනය පිටකයේ සේකියා ධර්ම ඇසුරෙන් මෙන්න මේ ශික්ෂාපද පැනෙව්වට ඒ හැම තැනකදීම පින්වතුනේ මනස ප්‍රධානවයි අපි අර මුලින් සඳහන් කළ දන්වැළඳීමේ ශික්ෂාපද ආරක්ෂා කරගන්නට උත්සාහ දරන්නේ. කායික වශයෙන් යම් ස්පර්ශ ආයතන ඇති වුණාට ස්පර්ශයක් පහළ වුණාට මනස ප්‍රධානවයි ඒ සෑම සියලු ධර්මතාවයක්ම සිදුවන්නේ. එනම් මෙතනදී අපි මනසේ යථාර්ථය දකිමින් වර්තමාන ෂණය තුල මනසේ නිරෝධය දකිමින් ධර්ම විනයට අනුගත වෙනවද? ධර්මයට විනයට අනුව ලෝකෝත්තර වූ ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවද? අන්නේ ශ්‍රාවකයන්ට පුළුවන්කමක් ලැබෙනවා තථාගත අනුශාසනාවට අනුව විශ්වයේ සැබෑ තතු නුවණින් දකින්නට, අවබෝධ කරගන්නට. මොහොතක් පාසාම ෂණයක් පාසාම වෙනස් වන අනිත්‍ය වන ලෝකයක් තුල වත්මන් ෂණය තුල සිතින් කයින් වචනයෙන් කියන මේ ද්වාරත්වයේ තුනෙන්ම සිදු කරනු ලබන සෑම සියලු ක්‍රියාදහමයක්ම වත්මන් ෂණය තුල නිරෝධ වන බව නුවණින් දකිනවනම් මෙන්න මේ උතුම් අනුශාසනාව පින්වතුනේ අපට නිවන්සුව පිණිසම හේතුපනිස්ත්‍රිය වෙනවා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ පරමාර්ථ ධර්මයන් භාග්‍යවතුන් වහන්සේ ලෝකයට හෙළිකලේ මනස සම්මාදිට්ඨියක් දක්වාම පුරුදු පුහුණු කරන්නටයි. එසේනම් අපි ඒ වෙනුවෙන් ධර්මය කුමක්ද කියලා හරිහැටි තෝරා බේරාගෙන, විනය කුමක්ද කියලා හරිහැටි තෝරා බේරාගෙන, ඊට අනුව යමින් ප්‍රතිපත්තියට මුල් තැනක් දීලා සම්බුදු සසුනේ පිළිවෙත් පුරනවද? අන්න එදාට පුළුවන් අපට ලෝකය අනිත්‍යයි අනාත්මයි කියලා නුවණින් දකින්නට. ලෝකය තුළ විශ්වය තුළ පවතිනා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සංස්කාර ධර්මයන්ට අනුව, චිත්ත චෛතසික ධර්මතාවයන්ට අනුව නුවණින් දැකලා මනස තුළ සසරේ ඉඳලා පැවතුනා වූ සියලුම කෙලෙස්හි අකුසල්හි නිරෝධය දකිමින් බුදුවීමේ රහත්වීමේ බොජ්ජංග ධර්ම පෙරට කොට ගත්තා වූ සත්තිස් බෝධිපාර්ෂික ධර්මයන් වැඩි දියුණු භාවයට පත් කරගෙන ඇත නැත කියන අන්තවලින් තොරව, ඒ වගේම සියලු දෘෂ්ටිවලින් තොරව බුදු කෙනෙක් ලෝකයට ජනිත වෙලා උතුම් ධර්මයක් අනුශාසනා කළාද, ඒ නිර්මල ධර්මය චිත්ත චෛතසික ප්‍රධානව නුවණින් දැකලා මේ පංච උපාදානස්කන්ධය දුරවන තැනට අපට මනස වඩන්නට පුළුවන් නම් අන්න එදාට පින්වතුනේ ලෝකයේ විශ්වයේ සැබෑ තතු අපි නුවණින් දැක්කා වූ තථාගත අරිය සව්වෙක් බවට පත් වෙනවා. ධර්ම විනයට අනුගත වෙමින්
බුදු කෙනෙක් ලෝකයට ජනිත වෙලා අනුශාසනා කොට වදාළ ඒ පරමාර්ථ ධර්මයට අනුව ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් සංඛාර දුකත් සංඛාර දුකට හේතුවත් සංඛාර දුකේ නිරෝධයත් සංඛාර දුක නැති කරගන්නා වූ මාර්ගය කියන මේ ආර්ය සව්වන් අවබෝධ කරගන්නා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නුවණින් පසක් කරලා මේ උතුම් සම්බුදු සසුනේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මාර්ග සතර ඵලක් ඥානය කෙලවර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසුන සිතින් අපට නිවන් දකින්නට පුළුවන්කමක් ලැබෙනවා. එසේනම් තථාගතයන් වහන්සේ විනය පිටකයේ පරිවාර පාළියේ සේකියා ධර්ම ලෙසින් අනුශාසනා කොට වදාළ විධිමත් ආහාර පරිභෝජනය පිළිබඳව බුදුදහමේ උගන්වලා තියෙන ආකාරය අපේ ජීවිතයට ඇතුළත් කර ගනිමින් ඒ උතුම් ශික්ෂාව හික්මීම හදවත තුල ජනිත කරගෙන ඒ තුලින් ගෞතම සම්බුදු සසුනේ නිවන් සුවය සුවසේම අදිෂ්ඨාන කර ගන්නටයි කියන කාරුණික සිහිපත් කිරීම සිදු කරමින් සියලු දෙනාටම ඉක්මන් ආත්ම භාවයක් තුල සුඛ ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවන් සුවයෙන් සදාතනිකවම සැනසෙල්ලම වේවා කියලා අපි සාදු කියලා ඔබට ආශිර්වාදයන් සිදු කරනු ලබනවා. හොඳයි, මේ අවස්ථාවේදී ධර්ම දානමය පින්කමෙහි දායකත්වය ගැන කටයුතු කරන්නට යෙදුනා වූ ඒ පින්වත් සියලු දෙනාගේම නමින් නිදන ප්‍රාප්ත වන්නට යෙදුන මෞපිය ගුරුවරු නෑදෑ බන්ධු මිත්‍රාදීන් සෑම දෙනාටම අපි පළමු කොටම අපි විසින් රැස් කරගත්තා වූ කුසලානිසංස ධර්මය පුණ්‍යානුමෝදනා පූර්වකව සිතින් අනුමෝදම් කරනව අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තන්ගේ පරලෝක ජීවිතය සුඛී සුවපත් භාවයට පත්වේවා. කිසියම්ම කාලයකදී නරකාදී සතරපායක අභව්‍ය ස්ථානයක මිත්‍යා දෘෂ්ටි කුලයක පිටසක්වලක නූපදීවා කෙලවර මේ ගෞතම නෛර්යානික සම්බුදු සසුනේ සියලු මියගිය ඥාතීන් නිවන් දකිත්වා කියලා අපි සාදු කියලා මියගිය ඥාතීන්ට පින් දෙනවා. ඒ වගේම රැස් කරගත්තා වූ කුසලය ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් ඔබ අප සියලු දෙනාත් ආරක්ෂා කරන අහසේ විමන්ව සිටින දෙවියන්ට, පොළවේ වෘක්ෂ පර්වත ඇසුරු කොට ඇති දෙවියන්ට, මහත් ත්‍රිදී ඇති සක්‍රබ්‍රහ්මාදී දෙවි දේවතාවුන් වහන්සේලාට, මේ ස්ථානයට අරක්ගත්තා වූ ඒ සෑම සියලු දෙවියන්ටත් පින්පෙතක් වශයෙන් අපි අනුමෝදම් කරනව අනුමෝදන් වෙත්වා. පින් කැමැති දෙවියෝ මේ පින ලබත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය අභිමත බෝධියකින් නිවන් සුවයෙන් සදාතනිකවම සැනසිල්ල ලබන්නට දෙවියන්ට මේ පුණ්‍ය ප්‍රාර්ථනාව උපකාරක ධර්මයක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙනවා. ඒ වගේම ධර්ම දානමය පින්කමේ දායකත්වය ගැන කටයුතු කරන්නට යෙදුන නම් සඳහන් කළ පින්වත් ඔබ සියලු දෙනාටමත් මේ කුසල් හේතු උපනිශ්‍රිය වෙලා මේ ගෞතම සම්බුදු සසුනේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය දිගාසිරි සම්පත් සැලසේවා, උතුම් යහපත උදා වේවා, මෙලොව සැනසුම වේවා, පරලොව සුගතිය වේවා කෙලවර සුඛ ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් ලබන ශාන්ත අමා මහ නිවන් සුවයෙන් සදාතනිකවම උතුම් සැනසිල්ල ලබන්නට මේ උතුම් වූ කුසලය පාරමිතාවක්ම වේවා කියලා ඔබට අපි ආශිංසනය සිදු කරනු ලබනවා. ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉධම්මේ ඥාතේනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉධම්මේ ඥාතේනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉධම්මේ ඥාතේනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ධර්මශ්‍රවණානි සංස බලයෙන් සෑම දිනාටම සෑම කල්හිම උතුම් සැනසිල්ලම වේවා. තුරුණුවන්ගේම පිහිටයි.
සාධූ සාධූ සාධූ. සැදැහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානු ශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ මාවනැල්ල කන්දෙවත්ත සම්බුදු වෙහෙර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක විපස්සනා කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද යට්ටෝගොඩ ධම්මාලෝක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය, ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු. සදහැවතුනි, ඔබටත් පුළුවන් මෙවන් ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්න. කතා කරන්න අපට අපගේ දුරකථන අංකය 0112 697 140, 0112 697 140. අපගේ ලිපිනය දායකත්ව ධර්මදේශනා, ආගමික අංශය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, කොළඹ 7. ඔබට තෙරුවන් සරණයි.